ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රථමත්ම සාර්ථකව ඒ වැඩසටහන ඕහල් සහ වෙනත් ස්ථාන 10කදී ක්‍රියාත්මක වුණා. සමස්තයක් වශයෙන් පුද්ගලයන් 5286කට අපි එන්නත් ලබා දී තියෙනවා. මේ තුලින් ජාතික රෝහලේදී 1886 දෙනෙකුත්, කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී 803 දෙනෙකුත්, කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී 781 දෙනෙකුත්, යුද හමුදා රෝහලේදී 600කුත්, පනාගොඩ යුද හමුදා කඳුරේදී 400කුත්, රිජ්‍ය ආර්ය ළමා රෝහලේදී 382 දෙනෙකුත්, හෝමාගම මූලික රෝහලේදී 190කුත්, මුල්ලේරියව මූලික රෝහලේදී 108කුත්, බෝවන රෝග ජාතික ආයතනයේදී 80 දෙනෙකුත්, වැලිසර නාවික හමුදා කඳුරේදී 56 දෙනෙකුත් වශයෙන් මේ එන්නත් ලබාගත්තු පිරිස සටහන් වෙනවා. මේ එන්නත් ප්‍රතිශක්තිකරණය අද ලබා දුන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම කොවිඩ්-19 වසංගතය වැළැක්වීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කරන ලද යුද හමුදාවේ සහ අනිකුත් ඉලක්ක කණ්ඩායම් වලටත් තමයි අපි එන්නත් ලබා දෙන්නේ. මේ සියලුම දෙනා ඉතාමත්ම උද්‍යෝගයෙන් මේ එන්නත් වැඩසටහනට සහභාගී වුණා. බොහෝ දෙනා ඉතාමත්ම හොඳින් ප්‍රතිචාර දැක්වුවා එන්නත් ලබා ගැනීම සඳහා. ඒ වගේම ඉතාමත්ම සතුටින් කියන්න කැමති, කිසිම අතුරු ආබාධයක් අපිට එන්නත් ලබා දීමෙන් පස්සේ වාර්තා වෙලා නැහැ. ඒ ඉතාමත්ම සුබදායක කාරණයක්. ඒ වගේම අපි රට පුරාම රෝහල්වල, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඊට වඩා විශාල කණ්ඩායමකට මේ එන්නත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි දින කිහිපය තුළදී එන්නත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොවිඩ්-19 රෝගය වැළැක්වීම සඳහා පෙරමුණ ක්‍රියා කරන අනික් කාර්ය මණ්ඩලයටත් අපි ලබා දීම අවසන් කිරීමට අපි සැලසුම් කර තියෙනවා. ඒ වගේම මේ එන්නතේ දෙවන මාත්‍රාව ඒ කණ්ඩායමට මාසයකට පසු අපි ලබා දීම